මේ දවස්වල මේ ගොඩ දෙනෙක් කතා වෙන කාරණාවක් තමයි මේ පින්කම් සිදු කිරීම සහ මේ මේවට විවිධාකාරයේ මේ මුදල් පරිත්‍යාග සහ මුදල් වැය කිරීම පිළිබඳව. ඉතින් මම අද කතා කරන්න හදන්නේ කිසිම මුදලක් වැය කරන්නේ නැතුව ජීවිත ගණනාවකුත් බේරගෙන සමාජයට වගේම රටටත් වැඩදායක සේවාවක් කරන්න පුළුවන් පින්කමක් ගැන. මේ තමයි රුධිරය දන් දීම. එහෙම නැත්නම් ලේ දන් දීම කියලා කියන්නේ. ලේ දන් දෙන්න හැමෝටම බැහැ. ඉතින් කාටද ලේ දන් දෙන්න පුළුවන් කියලා අපි අද බලමු. සාමාන්‍යයෙන් ඔයා පළවෙනි පාරට ලේ දන් දෙන කෙනෙක් නම් වයස අවුරුදු 18ත් 55ත් අතර වෙනවා. හැබැයි දිගටම ලේ දන් දෙන කෙනෙක් නම් අවුරුදු 60 දක්වාත් ලේ දන් දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ බර කිලෝග්‍රෑම් 50ට වඩා වැඩි වෙනවා. ඒ වගේම ඔයාගේ රුධිරයේ හිමොග්ලොබින් මට්ටම ඩෙසිලීටරයට ග්‍රෑම් 12ට වඩා වැඩි වෙන්නත් ඕන. සාමාන්‍යයෙන් එකපාරක් ලේ දන් දුන්නට පස්සේ මාස 4ක් යනකම් ඔයාට නැවත පාරක් ලේ දන් දෙන්න බෑ. මාස 4කින් පස්සේ තමයි ලේ දන් දෙන්න පුළුවන්. එතකොට අවුරුද්දට සාමාන්‍යයෙන් 3 පාරක් වගේ තමයි ලේ දන් දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මීට අමතරව මේ ලේ දන් දෙන්න තවත් සුදුසුකම් කීපයක් තියෙන්න ඕන. එකක් තමයි ඔයාට මේ දීර්ඝකාලීන එහෙම නැත්නම් නිදන්ගත රෝග තියෙන්න බෑ. ඒ කියන්නේ දියවැඩියාව, ස්නායු රෝග වෙන්න පුළුවන්, වහුගඩ රෝග වෙන්න පුළුවන්, පිළිකා තත්ත්වයන් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ රෝග තියෙන්න බෑ. ඒ වගේම විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කාරණාවක් තමයි මේ සමාජ රෝග තියෙන්නත් බෑ. ඒ කියන්නේ ඒඩ්ස් වගේ රෝගයක් වෙන්න පුළුවන්, සිෆිලිස් වගේ රෝගයක් වෙන්න පුළුවන්. ඒ වගේම සමාජ රෝගයක් දැනට හැදිලා නැතත් ඔබට අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා තියෙනවා නම් ඒක මුදලට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සමලිංගික සම්බන්ධතා වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් තියෙනවා නම් ඔබට අවදානම් සහගත තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඒ වගේ කෙනෙකුට රුධිරේ පරිත්‍යාග කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම ඔබ ප්‍රෙග්නන්ට් වෙලා හිටියනම්, ගර්භණී තත්ත්වයට පත් වෙලා හිටියනම් වසරක් යනතෙක් ලේ දන් දෙන්න බැහැ. ඒ වගේම මව්කිරි දෙනවනම් දරුවට ඒ කාල සීමාව තුලදීත් ලේ දන් දීම එතරම්ම සුදුසු වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණා හොඳට මතක තියාගන්න. ඔයා ලේ දන් දෙන්න ගියාම එතනදිත් ෆෝම් එකක් දෙනවා පුරවන්න. මේකෙදි මෙන්න මේ වගේ විස්තර අහලා තියෙනවා. ඉතින් සෑම විටම සත්‍යවාදී වෙන්න. මොකද මේ ඔබගෙන් ලබා ගන්න ලේ කුඩා දරුවෙකුට, එහෙම නැත්නම් මරණාසන්නයේ ඉන්න ලෙඩෙකුට, අන්න ඒ වගේ අයට තමයි ලැබෙන්නේ. ඉතින් ඔබ දෙන ලේකෙන් වෙනත් කෙනෙකුගේ ජීවිතයක් ආරක්ෂා කරගන්න අපි හැමෝම කැප වෙන්න ඕන. ජාතික රුධිර පාරවිලයන ඒකකය මගින් වසර පුරාම මුළු ලංකාව පුරාම ලේ දන් දීමේ කඳවුරු පවත්වනවා, සහයවට සහභාගී වෙනවා. ඉතින් ඔයාලා කැමති වෙලාවක ගිහිල්ලා තමන්ගේ රුධිරය පරිත්‍යාග කරලා මේ මහඟු පුණ්‍ය කර්මයට දායක වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමන් තනියෙන් ගිහිල්ලා දායක වෙනවා වගේම තමන් ඔයාලට පුළුවන් මේක සංවිධානය කරන්න, ඕගනයිස් කරන්න. ඒ කියන්නේ තවත් කීප දෙනෙක්, 50 දෙනෙක් වෙන්න පුළුවන්, 100 දෙනෙක් වෙන්න පුළුවන්, එකතු කරගෙන මේ ලොකු දායකත්වයක් දක්වන්න. තමන්ගේ උපන්දිනය දවසට වෙන්න පුළුවන්, ඇනිවර්සරි එකට වෙන්න පුළුවන්. ඉතින් වෙනත් බාහිර මේ ආටෝප බුරු දේවල්, එහෙම නැත්නම් ප්‍රිය සම්භාෂණ වගේ දේවල් වෙනුවට මේ වගේ දෙයක්, ඒ වගේ උතුම් දිනයක් මතක් වෙන්න ඔයාට ලෑස්ති කරන්න පුළුවන්.